බැංකු ගිණුම් ගැන කතා කරද්දී කොතනද මෙතන ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ? උන්ට ඒ කියන්නේ බැංකු ගිණුමක් විවෘත කර ගැනීමේ අපහසුතාව තිබෙනවද ඔබතුමාලගේ අධ්‍යයනයට අනුව? ඒ අනුව ප්‍රාදේශීය නිලධාරීන් කොහොමද මේක විසඳන්න මැදිහත් වෙලා තියෙන්නේ? මේ වෙද්දී මේ ගැන කතා කරොත් මම හිතන්නේ මේක මේ වගේ අත්දැකීමක් පළවෙනි වතාවට තමයි මේ ප්‍රතිලාභීන් මුණ දෙන්නේ. සාමාන්‍යයෙන් කලින් සුබසාධන වැඩසටහන් වල එන්න කියලා අතර තමයි මුදල් දෙන්නේ. එහෙම නැත්නම් ඒකට අදාළ වූ ආයතන පද්ධතියක් හරහා තමයි ඒක සිද්ධ වුනේ. නමුත් මේ අවස්ථාවේදී සාමාන්‍යයෙන් කෙරෙන්නේ සෙන්ට්‍රල් බැංක් එක මහා බැංකුව නියාමනය කරන බැංකුව හරහා පමණයි අපි මේ ප්‍රතිලාභය ජනතාවට ලබා දෙන්නේ. ඒතකොට එහෙම බැලුවාම ගිණුම් නැති සෑහෙන පිරිසකුත් ඒ අවස්ථාවේ ඉඳලා තියෙනවා. ඒතකොට ඒ අය මුලින් අර ඉල්ලුම් පත්‍රේ පුරවනකොට මේ සම්බන්ධව හරියට දැනුවත් නොවීම නිසා හෝ එහෙම නැත්නම් ඒ අයට ඒ සම්බන්ධ මේ අවබෝධයක් නොතිබිච්ච නිසා ඒ අය ඒ අවස්ථාවේදී හරියට ගිණුම් අංකය සඳහන් කරලා නැහැ. ඒ නිසා යාට අලුතෙන් සමහර අයට ගිණුම් ආරම්භ කරන්න සිද්ධ වුණා. ගිණුමක් තිබෙන්නේ නැති අයත් හිටියද මේ? අනිවාර්යයෙන්ම අලුතෙන්ම ගිණුම් ආරම්භ කරපු සෑහෙන පිරිසකුත් ඉන්නවා. ඒ වගේම වැරදි ගිණුම් අංක. ඒ කියන්නේ සමහර වෙලාවට වෙන කාගේ හරි පවුලේ හරි වෙන ගිණුම් අංකයක් දීලා තියෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් කොහොම හරි තොරතුරු ලබා ගැනීමේදී තියෙන දුර්වලතාවය බොහෝ දුරට බලපාන්න නැති. මොකද එකක් මේක අලුත් අත්දැකීමක්, අනිත් පැත්තෙන් පාර්ශව දෙකටම. නමුත් අපි හිතුවට වඩා වේගයෙන් මේ ගිණුම් ආරම්භ කරලා ඒ කටයුතු කරන්න පුළුවන් මට්ටමට ප්‍රතිලාභීන් මම හිතන්නේ ඒ මට්ටමට ආවා. මූලික අවස්ථාවේදීම සභාපතිතුමා මේ ප්‍රතිලාභීන්ට අනිවාර්යයෙන්ම ඔබ සතුව වාණිජ බැංකුවක් තුල පවත්වාගෙන යන්න බැංකු ගිණුමක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි කියන අවබෝධය ලබා දීලා නැද්ද? ඒතකොට නිලධාරීන් මූලික අවස්ථාව නෑ, මූලික අවස්ථාවේදී ඒ අවබෝධය ලබා දුන්නට එහෙම දැකීමක් නැති නිසා සමහර වෙලාවට කල්පනා කරන්න නැති අපිට අර පරණ විදියටම මේකත් ලැබෙයි කියලා. නමුත් සෑහෙන පිරිසක් ඉතින් සංඛ්‍යාත්මකව බැලුවාම මිලියන් 2ක ඉලක්කයක් තිබුණේ මිලියන් 3.7ක් ඉල්ලුම් කරා. ඒ අය අතරින් සංඛ්‍යාත්මකව ලොකු වුණාට ප්‍රතිශතයක් හැටියට ගත්තාම මේ තරම් ලොකු සංඛ්‍යාවක් නෙමෙයි. නමුත් දැන් අද වෙනකොට පේන්නේ අපි ලක්ෂ 3ක් කියන ප්‍රමාණය ඇතුලේ ගිණුම් පිළිබඳ ප්‍රශ්න තියෙන සංඛ්‍යාව ඊටත් වඩා අඩු සංඛ්‍යාවක්. දල වශයෙන් අපි ගත්තොත් කොපමණ පිරිසක් වෙන්න පුළුවන්ද? දල වශයෙන් ගත්තාම 120ක් විතර වගේ. මේ ලක්ෂ 3න්. ඒ අනුව දැන් මේ පිරිසට මේ ප්‍රශ්නය निराකරණය කරගන්න ඔවුන් ආයුත්තේ කොතනටද? ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා උපදෙස් පතන්න ඕනේද? නැත්නම් බැංකුවකට යන්න ඕනේද? නෑ, ඉස්සෙල්ලාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් බැංකුවට ඒ උපදෙස් යවනවා මෙයාට මේ ගිණුම ආරම්භ කරන්න අවශ්‍ය කටයුතු කරලා දෙන්න කියන ඉල්ලීමේ පැත්තෙන් ඉදිරිපත් වුණාට පස්සේ තමයි බැංකුව ඒකට කටයුතු කරන්නේ. බැංකු ගිණුම ආරම්භ කරාට පස්සේ නැවත වරක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනුවත් කිරීම අවශ්‍යයි. මොකද ඒ හරහා තමයි අපිට ඒ විස්තර ලැබෙන්නේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.